කියවුලා කතාව. ඉතින් මම රුමේනියාවට එන්න කලින් දැනන් හිටියේ නෑ ඔහු ජීවත් උනේ රුමේනියාවේ කියලා. මම ඒක දැනගත්තට පස්සේ ලොකු ආශාවක් කුතුහලයක් තිබුණා ඔහු ජීවත් වුණු මාලිගාව බලන්න යන්න, ඔහුගේ ඉතිහාස කතාව පිළිබඳව දැනගන්න. අද මම ඔයාලව ඩ්‍රැකියුලා මාලිගාව පෙන්වන ගමන් ඔහුගේ ඉතිහාස කතාව කියන්න. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. රන් කාසල් එක එ ඕපන් කරා. ඉතින් ටිකට් ගන්න පුළුවන් මැෂින් එකක් මැසින් එකක් කියන අපිට ඒකෙන් කෑෂ් දාන්න පුළුවන්, කාඩ් පේමෙන්ට් කරන්න පුළුවන්. උනේ කෙනෙකුට 70ක් උනේ 70ක් යම්. මෙතනින් එහාට මම මේ කතාව කියාගෙන යනකොට ඩ්‍රැකියුලාගේ සැබෑ නම වැලට් විදියට හඳුන්වන්නම්. වැලඩ්ගේ තාත්තා ඩ්‍රැගන් රුමේනියාව පාලනය කරන සමයේ තුර්කියේ ඔටෝමාන්වරු සමග නිතරම සටන් පැවතිලා තිබෙනවා. නමුත් මේ තුර්කියේ ඔටෝමාන්වරු එහෙම නැත්නම් ඔවුන්ගේ රජතුමා සුල්තාන්ට රුමේනියාව එහෙම නැත්නම් මේ ට්‍රාන්සිල්වේනියාව යටත් කරගන්න නොහැකි වෙලා තිබෙනවා. පසුව මේ සුල්තාන් උපායක් ලෙස ඩ්‍රැගන් ඔහුගේ බිරිඳ දරුවන් දෙදෙනාට තුර්කිය සංචාරය කෙඳෙන ලෙස ආරාධනා කරලා තිබෙනවා. පසුව සුල්තාන් ඩ්‍රැගන්ගේ දරුවන් දෙදෙනා සිරභාරයටගෙන ඩ්‍රැගන්ට කියලා තියෙනවා, ඔබ මට ඕන විදියට රුමේනියාව පාලනය කරන්න, නැතහොත් ඔබගේ දරුවන් දෙදෙනා මා මරා දමනවා කියලා. කර කියා ගැනීමට නොහැකි තැන ඩ්‍රැගන් නැවත රුමේනියාවට පැමිණ සුල්තාන්ගේ රූකඩයක් ලෙස රුමේනියාව පාලනය කරලා තිබෙනවා. මේ අතරතුර හංගේරියාවෙන් ආක්‍රමණයක් එන බව සුල්තාන් දැනගෙන ඉඳලා තියෙනවා. සුල්තාන් ඩ්‍රැගන්ට පවසලා තියෙනවා මේ ආක්‍රමණය වහාම නවත්වන්න කියලා. ඒ ආක්‍රමණය අතරතුර ඩ්‍රැගන් මරමුණට පත් වෙලා තිබෙනවා. ඩ්‍රැගන්ගේ මරණයෙන් පසු සුල්තාන් ඩ්‍රැගන්ගේ දරුවන් දෙදෙනාට ඔවුන්ගේ ආගම වැළඳ ගන්නා ලෙස බල කරන ලදී. බ්ලඩ්ගේ සහෝදරයා ආගම වැළඳගත්තත් බ්ලඩ් එය ප්‍රතික්ෂේප කර ඇත. බ්ලඩ් සිතුවා තුර්කියෙන් පැන ගැනීමට හොඳම අවස්ථාව ඔවුන්ගේ ආගම වැළඳ ගැනීම කියලා. බ්ලඩ් සුල්තාන්ගේ මේ යෝජනාවට එකඟ වී රුමේනියාවේ රජු ලෙස නැවත රුමේනියාවට පැමිණ ඇත. රාජධානයට පැමිණි බ්ලඩ් ඔහුගේ පියා සමග සිටි සියලුම දෙනාට භෝජන සංග්‍රහයකට ආරාධනා කරලා තිබෙනවා. ඔහු එයින් උත්සාහ කරලා තිබෙන්නේ ඔහුගේ පියාව පාවා දුන් පුද්ගලයන් සොයා ගැනීමටයි. නමුත් ඔහුට එය කිරීමට නොහැකි වූ තැන පැමිණි සියලුම දෙනාව විවිධ වද හිංසාවලට ලක් කරලා ඝාතනය කරලා තිබෙනවා. ඒ මැරෙන මිනිසුන්ගේ ලේ ඔහු කෝප්පයකට එකතු කර පානයත් කරලා තිබෙන බව සඳහන් වෙනවා. ඔහුට සැක සහිත පුද්ගලයෙක් සිටියෝත් මාලිගාවට ගෙන්වාගෙන ඔහුගේ බෙල්ල සපා මරා දමා තියෙන බව සඳහන් වෙනවා. මේ බව දැනගත් සුල්තාන් බ්ලඩ්ගේ සහෝදරයව රුමේනියාවට එවනවා බ්ලඩ් සමග යුද්ධයකට. ඒ යුද්ධයෙන් බ්ලඩ් පරදිනවා, ඔහු සැඟවෙනවා. පසුව නැවත සේනාව සංවිධානය කර ඔහුගේ සහෝදරයා සමග යුදවදිනවා. දෙවනි යුද්ධයෙනුත් ඔහු පරාද වෙනවා. අවසානයේ ඔහුගේ සහෝදරයා බ්ලඩ්ගේ බෙල්ල කපා ගසක එල්ලනවා, ශරීරය වෙනත් තැනක වලලනවා. ඔයාලා බලනු ඇති වැලට්ට කොහොඳ මේ ඩ්‍රැකියුලා කියන නම ලැබුණේ කියලා. වැලට්ගේ පියා ඩ්‍රැගන්
ඒ නාමය තමයි වෙලට්ටත් හම්මුණේ. ඉතින් මේ ඩ්‍රැගන් කියන නාමය කාලයක් යනකොට ඒ ඩ්‍රැකියුලා බවට පත් වුණා. ඉතින් එතනින් පසු සියලුම දෙනා ඔහුට ඩ්‍රැකියුලා ලෙස අමතලා තියෙනවා. ඉතින් මාණිකාව බලලා අව දැන් පල්ලෙහාට අපහු මේ සෝනියස් තියෙන තැනට මමට USA යගේ යාළුවෝගේකට ගෙනියන්න මොන හරි ගන්න ඕනි කිව්වා. ඉතින් අයත් ආව පල්ලෙහාට. මේ මෙන්න මේක ගත්තා. එකක් ගත්තා මේ ලස්සනට තියන්න මතකයක් විදියට. තව මොන හරි ගන්න ඕනේ බලමු අපි. ඔයාලට මේ තව දෙයක් කියන්න ඕනේ. එනවනම් මේක ඕපන් කරන වෙලාවටම එන්න එපා. මොකද මේ පොලිමක් තියෙනවා සෑහෙන්න. චුට්ටක් ඕපන් කරලා පැයක් දෙකක් ගියාට පස්සේ මෙතනින් මේ එන්න බලන්න. එතකොට ඉක්මන ඉක්මන යන්න පුළුවන්. නැත්තම් සෙනග ටිකක් වැඩි. මං හිතනවා මේ වීකෙන්ඩ්ස් වල නිවාඩු නිසා කොහොමත් සෙනග වැඩි ඇති. දැන් අද සඳුදා. අද ඇවිල්ලත් මේ ගොඩක් සෙනග හිටිය ඇති.